ආයිබෝන් සුබ දවසක්. වාලමේ එකතු වෙලා ඉන්නේ එලකිරි TV YouTube channel එකත් එක්ක. වික්ටෝරියා ජලාසයේ වාන් දමන දර්ශනය බොහොම සුන්දර එකක්. නමුත් මේ සුන්දර ජලාසය රැක ගන්නට සහෝදරයන් දෙදෙනෙකු තමන්ගේ ජීවිත පරදුවට තියලා කරපු වික්‍රමයක් ගැන තමයි මම අද ඔයාලට කියන්නේ. මේ සිදුවීම සිද්ධ වෙන්නේ 1984 වර්ෂයේදී. ඉංජිනේරුවන් මේ වික්ටෝරියා ජලාසය නිර්මාණය කළේ ජලය පිරනකොට වැඩි ජලය ඉවත් වීමේ දොරටු ස්වයංක්‍රීයව විවෘත වෙන ආකාරයෙන්. මේ විදිහට නිර්මාණය කරපු වික්ටෝරියා ජලාසයේ වතුර පිරෙන්නට පටන් ගත්තා. ටිකෙන් ටික ජලාසයේ රඳවා ගන්නට පුළුවන් ජල ප්‍රමාණය වැඩි වෙනකොට ඉංජිනේරුවන් බලාපොරොත්තු වුණු විදිහට අර දොරවල් ස්වයංක්‍රීයව විවෘත වුණේ නැහැ. ජලාසය රැක ගන්නට මේ දොරවල් අනිවාර්යෙන් විවෘත විය යුතුයි. මේ මහා ජල කඳ ඒ අතර ටිකෙන් ටික වැඩි වෙමින් පැවතුණා. මේ ස්වයංක්‍රීය විවෘතන දොරටුව තිබ්බේ ජලාසයේ බැම්ම පහදින්මයි. ඒ කියන්නේ මේ මහා ජල කඳ ඇතුලේ අඩි 400ක් පමණ ගැඹුරින්. ඒ වගේ ගැඹුරු ජලයක කිමිදීම කියන්නේ බොහොම භයානක සහ ඉතාමත් අසීරු කාරණාවක්. ව්‍යාපෘතිය භාර සුදු ජාතික ඉංජිනේරුවා ඒ වෙනකොට හිටියේ කිසිම දෙයක් කර තියාගන්න නැතුව. මේ භයානක අවස්ථාවේදී මේ ජලය යටට කිමිදලා ඒ ස්වයංක්‍රීය දොරටු විවෘත කිරීමේ වගකීම් බාරගත්තේ අපේම රටේ අපේම තරුණ කිමිදුම්කරුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා තමයි ආර්යශීලී වික්‍රමනායක සහ රුවන් වික්‍රමනායක කියන වීර සහෝදරයන් දෙන්නා. මේ කිමිදීම ජීවිතයත් මරණයත් අතර කාරණාවක් කියලා ඔවුන් දෙදෙනා හොඳින්ම දැනගෙන හිටියා. මොකද මේ වගේ ගැඹුරකට ඔවුන් දෙදෙනා මීට පෙර කිසිම දවසක කිමිදලා තිබුණේ නැහැ. ජලය ගැඹුරට අඩි 33ක් යනකොට රාත්තල් 14කින් පීඩනය වැඩි වෙනවා. ඔයාලා නිකමට හිතන්න අඩි 5ක් 6ක් ගැඹුරු පිහිනුම් තටාකයකදී අපිට දැනෙන පීඩනය. එහෙනම් අඩි 400ක් ගැඹුරු ජලයකදී දැනෙන පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතාමත් නීරෝගී කෙනෙකුට ඇරෙන්නට වෙන කිසිම කෙනෙක්ට ඒ වගේ පීඩනයක් ගැන හිතන්නවත් බෑ. ඒ වගේ ගැඹුරකදී මොළයට අධික පීඩනයක් යොමු වීම නිසා පසු කාලීනව මානසික සංකූලතා පවා ඇති වෙන්නට පුළුවන්. මේ අඩි 400ක් ගැඹුරේ උපරිම රැඳී ඉන්නට වෙලාව තිබුණේ විනාඩි 7ක් විතරයි. මේ බාහිර දුර කාර්ය මේ සහෝදරයන් දෙදෙනා විනාඩි 7ක් තුළ ඉටු කරගත යුතුයි. කිමිදුන් කරුවන් දියේ යටට යනකොට ඔවුන් ලණුවක් රැගෙන යනවා. ඒකේ කොනක් ඔවුන් බාර දෙන්නේ ගොඩබිම සිටින පුද්ගලයෙකුට. ඒ විදිහට ලණුව බාර දෙන්නේ තමන්ගේ ජීවිතයට වඩාත්ම විශ්වාසදායි කෙනෙක්ට. ආර්යශීලී වික්‍රමනායක ඒ වගකීම් බාර දුන්නේ තමන්ගේ ආදරණීය මල්ලිට. කිමිදුම් කරුවන් තමන් දියට ප්‍රකෘති තත්වෙන් ඉන්නවා කියලා පිටතට සංඥා ලබා දෙන්නේ මේ කඹය හරහා. ආර්යශීල කිමිදෙන්නට කලින් රුවන්ට මෙන් මෙහෙම කියනවා. මල්ලි, මම පතුලට ගියාම වෙනම සංඥාවක් දෙන්නම්. මම ලණුව දෙපාරක් ගැස්සුවොත් ඔයාලා මාව වහම උඩට ගන්න. ලණුවෙන් සංඥා දෙන එක නැවතුනොත් ඔයා කිසිම වෙලාවක මාව හොයාගෙන පහලට එන්න එපා. එහෙම වුණොත් අපි දෙන්නටම වෙන්නේ එකම ඉරණම. ඒ විදියට සංඥා නතර වුණොත් ඔයා මාව අමතක කරලා ගෙදර යන්න. ඉතින් සහෝදරයෙක් තමන්ගේ ආදරණීය සහෝදරයාට මෙහෙම කියනකොට දැනෙන තත්ත්වය ඔයාලට හිතාගන්න පුළුවන් නේද? ඉතින් ඔන්න ඔය විදියට ආර්යශීල කිමිදෙන්නට පටන් ගත්තා. දිගින් දිගටම කඹය හරහා ලැබුණු සංඥා මගින් ඔහුගේ සහෝදරයා වටහා ගත්තා තමන්ගේ අයියා නිර්පද්‍යත්වව ඉන්නවා කියලා. ආර්යශීල පතුලටම කිමිදලා ඉස්සල්ලාම් බැලුවේ මේ දොරටුවේ ගහක් වගේ දෙයක් හිර වෙලා තියෙනවද කියලා. නමුත් මේ ජලයේ පතුලේ තිබුණු අධික අන්ධකාරය නිසා ආර්යශීලට කිසිම දෙයක් පෙනුනේ නැහැ. ඒත් එක්කම ඔහුට තිබුණු ලොකුම ගැටලුව තමයි ඒ කාලේ භාවිතා කරපු කිමිදුම් ඇඳුම් අධික බරකින් යුක්ත වීම. ඒ වෙලාවේදී තමන්ගේ හිස පැලෙන්නට එනවා වගේ ආර්යශීලට දැනිලා තියෙනවා. ඒ පීඩනය මැද ඔහු මුණ දුන්න අපහසුතා නිසා පළවෙනිවර කිමිදීමේදී ඔහුට තමන්ගේ කාර්ය සාර්ථක කරගන්නට බැරි වෙනවා. මේ විදියට තුන් වතාවක් ආර්යශීලට මේ කාර්ය ඉටු කරගන්නට කිමිදෙන්නට සිද්ධ වෙනවා. ඔහු දෙවෙනිවර කිමිදෙනකොට සැලැස්මක් ඇතුවයි කිමිදෙන්නේ. කොක්කක් සහිත යකඩ වයර් එකක් මගින් දොර විවෘත කර ගැනීම තමයි ඔහුගේ සැලසුම වෙන්නේ. ඒ විදියට සැලසුමක් ඇතුව දෙවෙනිවර කිමිදුනත් ඔහුට දෙවෙනිවර පතුලේදී මේ යකඩ වයරක අල්ලගන්නට නොහැකි වෙනවා. ඒ විදියට දෙවතාවක්ම කිමිදලා උඩට ආපු ආර්යශීලට උඩ හිටපු සුදු ජාතිකයන්ගෙන් නම් පැසසුමක් හිමි වෙන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම ආර්යශීලට දෝෂාරෝපණය කරන්නේ ඔබ අඩි 400ක් කිමිදලා නැහැ. ඔබ මගේ ඉඳලා ආපහු ඇවිල්ලා කියලා. ඒ විදිය අප්‍රසාදයන් මැද තමයි ආර්යශීල තමන්ගේ තුන්වෙනි කිමිදුම් අවස්ථාව පටන් ගන්නෙ. ඔහු මේ අවස්ථාවේදී උඩ ඉඳලා වයරක දානට තෝරාගෙන තිබුණේ සුදු ජාතිකයන් නෙවෙයි. ඔහු ඒ අවස්ථාවේ තෝරාගෙන තිබුණේ අපේම රටේ අපේම අය. ඉතින් මේ විදියට දැඩි පීඩනයක් යටතේ ආර්යශීල සමත් වෙනවා තුන්වෙනි අවස්ථාවේදී තමන්ගේ කාර්ය සාර්ථක කරගන්න. ඒ අවස්ථාවේදී ඔහුට දෝෂාරෝපණය කරපු සුදු ජාතිකයන්ට කර තියාගන්නට දෙයක් නැති වෙනවා. ඉතින් ආර්යශීල සමත් වෙනවා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ වික්ටෝරියා ජලාසයත් එයින් නැතිවෙන්නට තිබුණු විශාල ජීවිත සංඛ්‍යාවත් බේරගන්න. ඉතින් අද අපේ රටේ කීයෙන් කී දෙනා දන්නේ මේ සිදුවීම? කාලයක් සමග මේ දේවල් අපේ අයට අමතක වෙලා යනවා. ඉතින් මේ වගේ මනුෂ්‍යත්වයෙන් පිරි වීරයන්ව අගය කිරීම කෙසේ වෙතත් ඔවුන් අපගේ මතකයේ හෝ තබා ගැනීම තමයි වටින්නේ. ඉතින් අඩි 400ක් කිසිම දවසක නොගිය ගැඹුරක භයානක ගමනක් යමින් තමන්ගේ ජීවිතය පරදුවට තියමින් මේ කරපු වීර ක්‍රියාව ගැන ආර්යශීලී වික්‍රමනායකත්
රුවන් වික්‍රමනායකත් කියන ඒ ආදරණීය සහෝදරයන්ට එලකිරි ටීවී අපේ ප්‍රණාමය පළ කරනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට එලකිරි ටීවී අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කළොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.